මීගමුව මැතිවරණ කොට්ටාසයට නායකත්වය ලබා දෙන මාහිතාදර ගරු කාවින්ද ජයවර්ධන මැතිතුමනි එවැගේම කටාන ආසනයේ ප්‍රධාන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මැතිණියනි එවැගේම අපට දැවැන්ත ශක්තියක් ලබා දෙන ගරු අමාත්‍යතුමිය සුදර්ශනී ෆර්නැන්ඩෝපොල්ලි මැතිණිය එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ඩෙන්සල් මැතිතුමා ටෙනිසන් ජෝර්ජ් මැතිතුමා නියෝමල් පෙරේරා මැතිතුමා අද සහභාගී වෙන සියලුම පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඒ වගේම මීගමුව කේන්ද්‍ර කරගෙන අද මේ පවත්වන මහා ජන රැලියට පැමිණි දයාබර මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සියලුම දෙනාගේම අවසරයි අතිශයින්ම සතුටු වෙනවා මීගමුව ප්‍රදේශයට ඇවිල්ලා ජනාධිපතිවරණ ජයග්‍රහණය උදෙසා ඔබ සියලු දෙනාගේම සහයෝගය පතමින් ඔබ අමතන්නට අවස්ථාවක් ලැබීම ගැන ආරම්භයේදී මම කියන්නට ඕන මේ මොහොත වන විට අප රටේ ජනතාවට ඉතාමත්ම පැහැදිලි තීන්දුවක් ගැනීමේ අවස්ථාව තිබෙනවා කාටවත් රහසක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ අපේක්ෂකතුමත් අනුර කුමාර දිසානායක අපේක්ෂකතුමත් දේශපාලන ගිවිසුමක් හරහා එක පැත්තකට වෙලා අද ඔබ වැනි පොදු ජනතාවගේ පැත්ත නියෝජනය කරන එකම අපේක්ෂකයා බවට සමගි ජන බලවේගයේ මමත් මගේ කණ්ඩායමත් පොදු ජන නියෝජිතය හැටියට පත් වෙලා තිබෙනවා. මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කදිම අවස්ථාවක් එළඹිලා තිබෙනවා. ඔබ ගන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරින්ගේ පැත්තද ජයග්‍රහණ උදෙසා ගහන දේශපාලන ඩීල්කාරින්ගේ පැත්තද එසේ නොමැතිව අවංකවම ඔබ වෙනුවෙන් පෙනී සිටින ඔබ වෙනුවෙන් සටන් කරන ඔබගේ ප්‍රශ්නවලට උත්තර විසඳුම් සපයන පොදු ජන බලවේගයත් සමගද කියන එක ඔබට තීන්දුව කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඔබට පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි මොනම අවස්ථාවකදීවත් ජනතාව බැහැර කරලා අපේ පෞද්ගලික ඕනෑපාකම් උදෙසා ඔය දේශපාලන ඩීල් ගහන සංස්කෘතිය අපි අනුගමනය කරන්නේ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා අපිට තියෙන එකම සමාජ ගිවිසුම අපිට තියෙන එකම ඩීල් එක පොදු ජනතාවන ඔබත් සමග ඔබගේ දුක සැප වෙනුවෙන් විසඳුම් සපයන සමාජ ගිවිසුමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මීගමුව ප්‍රමුඛ කටාන ඇතුළත්ව ගම්පහ දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට කියන්න කැමතියි රනිල් අනුර ඩීල් දේශපාලනය ප්‍රතික්ෂේප කරලා
රටේ ජනතාව ජයග්‍රහණය කරවන සමගි ජන බලවේගයට දුරකථනයට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ ඉල්ලීමක් පරිදි කඩොල් කැලේ වත්ත ෆාතිමා වත්ත සිරිවර්ධන පෙදෙස ඇතුළු ඉඩම් රාශියක රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ ඉඩම් බෙදලා දීලා තිබෙනවා. නිවාස වැඩසටහන් කරලා තිබෙනවා. ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ එකම බලාපොරොත්තුව සින්නක්කර ඔප්පු ලබා ගැනීම. අපි මේ යුතුකම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මම කියන්නට ඕන කඩොල් කැලේ මුතු රාජ්‍යවල මීගමු කලපුවේ අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ගැසට් කරපු අවස්ථාවේ ඒ ප්‍රශ්නය අරගෙන මන ළඟට ආවේ කාවින්ද ජයවර්ධන මැතිතුමා. ඒ ප්‍රශ්නය මට පෙන්නපු අවස්ථාවේ සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායමට මම උපදෙස් දුන්නා. කාවින්ද ජයවර්ධන මැතිතුමාටත් ශක්තිය ලබා දීලා මේ අක්කර 5000ක් කඩොල් කැලේ මුතු රාජ්‍යවල මීගමු කලපුව අත්ත නෝමතික ආකාරයට නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නකොට ඒකට විරුද්ධව නීති මාර්ගයට යොමු වෙන්නේ කියලා. අවසානයේ මොකද්ද වුනේ? අවසානයේ අපිට පුළුවන්කම ලැබුණා සමගි නීතිඥ මණ්ඩලයේ නීතිඥවරුන්ට කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් මේ කඩොල් කැලේ මුතු රාජ්‍යවල මීගමු කලපුවේ ජීවත් වුණු ජනතාවගේ අයිති ආරක්ෂා කරමින් ඒ ගැසට් එකට විරුද්ධව උසාවි නියෝගයක් ලබා ගන්නට අපට පුළුවන්කම ලැබුණයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් සහ ආඩම්බරින් ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහට තමයි අපි ජනතාව වෙනුවෙන් කැප වෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජීවත් වන ධීවර ජනතාවට මම සුබ පණිවිඩයක් ලබා දෙනවා. අපේ රජයේ යටතේ ඉන්ධන සහනාධාරයක් ධීවර ප්‍රජාවටත් ත්‍රිරෝද රථ යදුරන්ටත් එවැගේම රටේ ගොවි ජනතාවටත් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද බලන්න ධීවර ආම්පන්නවල ධීවර උපකරණවල මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා එදා ධීවර රස්සාව කරන ධීවර ප්‍රජාව කාටවත් බරක් වෙන්නේ නැතුව සසක්තියෙන් සෝත්සාහයෙන් හොඳින් ජීවත් වුණා. තමන්ගේ වෘත්තිය ඉෂ්ට කරලා. නමුත් අද ලැබෙන ආදායම පහළ වැටිලා ධීවර ප්‍රජාවත් අන්ත අසරණ භාවයට පත් වෙලා ධීවර උපකරණ දැල්ලාම් පන්න ලබා ගැනීම අද අපහසු කාර්යයක් වෙලා. විශේෂයෙන්ම හැම පන්නයකම නිරත වී සිටින ධීවර ප්‍රජාව බිලීපිති පන්නේ ඉඳලා මාදල් පන්නේ ඉඳලා පොඩි බෝට්ටු පන්නේ ඉඳලා එක් දින යාත්‍රාවේ ඉඳලා අවුට්බෝඩ් මෝටර් පන්නේ ඉඳලා බහුදින යාත්‍රාවේ සිට විවිධ පන්නවල නිරත වෙන ධීවර ප්‍රජාව කර කියා ගන්නට දෙයක් නොමැතිව අද අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොතක මම ඔබට පොරොන්දු වෙනවා ධීවර ශේෂ්ත්‍රය වැඩි දියුණු කරලා තාක්ෂණයෙන් සවිබල ගන්නලා ධීවර ප්‍රජාව සුහුරු ධීවරින් බවට පත් කරන්නට ස්මාර්ට් ෆිෂර්මන් බවට පත් කරන්නට
තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නට තාක්ෂණයෙන් සවිබල ගන්නට අපි අනිවාර්යයෙන්ම අපේ රජයක් තුල කටයුතු කරනවා කියන එක ඒ සුබ පණිවිඩය අපේ දීවර ප්‍රජාවට ලබා දෙන්න. ඒ වගේම සමස්ත ලංකා මාදල් හිමියන්ගේ සංගමය මේ ගෞරවනීය සභාපති ජෝසෙෆ් ලෙස්ටර් නෝනිස් ගරු පියතුමා මා වෙත යෝජනා ගණනාවක් ඉදිරිපත් කරා. ඒ මාදල් කර්මාන්තයේ නිරත විසිට දීවර ප්‍රජාව වෙනුවෙන් ඒ යෝජනා ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මතක් කරන්නට කැමති එක්ස්ප්‍රස් පර්ල් ඛේද වාචකයේ තුල පාර්ලිමේන්තුව තුල අපි ලොකු සටනක් කරා. ඒ ඛේද වාචකයේ තුලින් අසහනයට පීඩනයට පත්වෙච්ච දීවර ප්‍රජාවට ඒ සහන ටික ලබා දෙන්න. මේ මොහොත වන විටත් ප්‍රමාණවත් මට්ටමේ සහන ලැබිලා නැහැ. ඒ වගේම දීවර කර්මාන්තයේ නියැලී සිටින විවිධ පාර්ශ්ව ඉන්නවා. දීවර කර්මාන්තය කියන්නේ එක ජාලාවක්. ඒ ජාලාව තුළ කටයුතු කරන දීවර ශේෂ්ත්‍රයේ විවිධ ප්‍රජාවන්ට වන්දි ලබා දිය යුතුව තිබියදී එය ලබා නොදීම බරපතල කාරණාවක්. විශේෂයෙන්ම 21 වෙනිදාට මේ රටේ පොදුජන යුගය නිර්මාණය වෙනකොට එක්ස්ප්‍රස් පර්ල් ඛේද වාචකය හරහා පීඩනයට අසහනයට පත්තුණු සියලුම දීවර ප්‍රජාවට ඒ දීවර නිෂ්පාදන සංවර්ධන ජාලයේ සිටින සියලුම පාර්ශ්වකරුවන්ට සාධාරණ වන්දියක් ලබා දීමේ ක්‍රියාදාමයට අපි අනිවාර්යෙන්ම යොමු වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මම මතක් කරන්නට කැමතියි මේ මීගමුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන සංචාරක කර්මාන්තය බොහොම ප්‍රචලිතයි. සංචාරක කර්මාන්තයේ නියැලී සිට ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය අතිරු වීම සඳහා වසර 4ක් පුරාවට කරපු සටනේ ප්‍රතිඵලය තමයි අවසානයේ ජනාධිපතිවරයාට සිද්ධ වුණා. ජනාධිපතිවරණය ගැන හිතලා ජනාධිපතිවරයාට පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවන්න December 15 දක්වා එදිර තමන්ට ඕන ඕන විදියට තමන්ගේ දේපල වෙන්දේසිය නතර වුණා. හැබැයි අපි ඉල්ලුම් කරේ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවනවා වගේම ඒ විපතට පත්තුණු ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ උන්නතිය උදෙසා තමන්ගේ ණයබරතාවය නොන් පර්ෆෝමින් ලෝන්ස් NPL ඉෂුව එක ආසාදු ලේඛනවලට තමන්ගේ නම් ඇතුළත් වීම ක්‍රිප් එකට නම යෑම මෙන්න මේ බරපතල ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් තමයි පරාටේ නීතියත් අත්හිටවන්නට ඕනේ කියන එක අපි යෝජනා කරා. නමුත් ඒ දේ කරේ නැහැ. එනිසා අපේ රජයක් යටතේ මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ ව්‍යාපාරවල ඒ සම්පත් ටික ඒ තමන්ගේ ඇසට්ස් ටික වෙන්දේසි කරන එක නතර කිරීම මේ පරාටේ නීතිය අත්හිටුවීමේ ක්‍රියාවලිය. අපි තවදුරටත් දීර්ඝ කරලා අසහනෙන් පීඩනෙන් සිටින මේ ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට විශේෂයෙන්ම මේ වගේ ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියැලී සිටින එවන් ව්‍යවසායකින්ට අපි තමන්ගේ ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට ලෝන් රීස්ට්‍රක්චර් කරගන්නට අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක අපි ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ව මුහුණට මුහුණ හමු කෙරෙව්වා විපක්ෂ නායක කාර්යාලයේ.
ඒ හමුවීම තුල යම් ප්‍රතිඵලයකුත් ලැබුණා. ආසියානු සංවර්ධන බැංකුව ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ ව්‍යාපාර ශක්තිමත් කරන්න කාරක ප්‍රාග්ධනය ලබා දෙන්නට ප්‍රාග්ධනය ලබා දෙන්නට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් අපේ මැදිහත් වීම තුළ අපි ලබා ගත්තා. මීගමුවේ සංචාරක ශේෂ්ත්‍රයේ ඒ ව්‍යාපාරිකින්ව කාවින්ද ජයවර්ධන මැතිතුමා විපක්ෂ නායක කාර්යාලයට ගෙනාපු මොහොතේ අපි ඒ අයට පොරොන්දුවක් දුන්නා. පාර්ලිමේන්තුව තුල හන නගලා මේ සංචාරක කර්මාන්තයේ ශක්තිමත් කරන්නට විශේෂයෙන්ම නායබරතාවෙන් පෙළුණු ඒ සංචාරක ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකින්ට සහනයක් ලබා දීම වෙනුවෙන් හන නගන්නට අපි පොරොන්දු වුණා. ඒ යුතුකම පාර්ලිමේන්තුව තුල ඉෂ්ට කරලා එතනින් නතර නොවි ප්‍රශ්න ඉදිරිපත් කරනවා පමණක් නෙවෙයි ඒ ප්‍රශ්නවලට උත්තර සපයන්නට ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත් වීම ලබා ගත්තේ පවතින රජය නෙවෙයි විපක්ෂයේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි කියන එක මම මේ අවස්ථාවේ සතුටෙන් කියන්නට කැමතියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ තාරුණ්‍ය වෙනුවෙන් මම විශේෂ යෝජනාවක් කරනවා. මේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක ආසන 13ක අපි අදහස් කරනවා තාරුණ්‍යයට නව තාක්ෂණය නිපුණතාවය කුසලතාවය වර්ධනය කිරීම උදෙසා ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන 13ක් ආරම්භ කරනවා. ඒ මධ්‍යස්ථාන හරහා දේශීය ශ්‍රම වෙළඳපොළ පමණක් නෙවෙයි ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට ඔබින නිපුණතාවය කුසලතාවය එහෙමත් නැත්නම් ස්කිල් සෙට් එකක් තිබෙන තාරුණ්‍යයක් නිර්මාණය කරන ජාත්‍යන්තර මට්ටමේ ඉහළ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන 13ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ට අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවට තිබෙන හැම පාසලක්ම අපි ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. හැම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත් කරනවා. අපි මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවකට මීගමුව රෝහල් ඇතුළුව රෝහල් ගණනාවකට හුස්ම වැඩසටහනෙන් ඒ වගේම සක්වල වැඩසටහන් වලින් ආධාර උපකාර කරලා තිබෙනවා. මේ රටේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වසර 76ක් ඒ වසර 76 පුරාවටම කවුරුහරි පුද්ගලෙක් හෝ කණ්ඩායමක් වැඩක් කරලා තිබෙනවා නම් ඒ කරලා තිබෙන්නේ රාජ්‍ය බලයත් අතේ තියාගෙන. නමුත් ප්‍රථම වතාවට හුස්ම සක්වල වැඩසටහන් තුළින් මම ආඩම්බරෙන් නිවේදනය කරනවා රුපියල් බිලියනයක රුපියල් මිලියන 1000ක එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 10000ක සේවාවක් අපි මේ ටික කාලය තුළ හුස්ම සහ සක්වල වැඩසටහන් තුළින් අපේ මාතෘභූමියට ඒ අගය එකතු කරලා තිබෙනවා කියන එක මම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාම දන්නවා ඇති පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගන්නට සත්‍ය වශයෙන්ම කැප වෙලා සිටින්නේ අපි. අපි තමයි ප්‍රථම වතාවට කණ්ඩායමක් හැටියට විශේෂයෙන්ම අපේ කාවින්ද ජයවර්ධන නිරෝෂන් පෙරේරා හෙක්ටර් අප්පුහාමි ඇතුළු අපේ මන්ත්‍රීවරු කණ්ඩායම ගිහිල්ලා ඒ වගේම අපේ සමගි ජන බලවේගයේ කතෝලික කමිටුවෙන් සමන්විත වූ සියලු දෙනාම ගිහිල්ලා අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේට
ලිඛිතවම අපි ඉදිරිපත් කරා අපි කරන්නට බලාපොරොත්තු වෙන වැඩසටහන. අපි විශේෂ විමර්ශන කොමිසමක් ස්පෙෂල් ඉන්වෙස්ටිගේටිව් කොමිෂන් එකක් ආරම්භ කරලා ඒ කොමිෂන් එකට විදේශීය විනිසුරුවරුනුත් විදේශීය ඉන්වෙස්ටිගේටර්ස්ලා පත් කරලා එපමණක් නොවේ ඒ වැඩසටහන මාස දෙකකින් ආරම්භ කරලා විශේෂන්ම විශේෂ විමර්ශන කොමිසමට සහය ලබා දෙන්නට ස්ථිර පරීක්ෂණ කාර්යාලයක් පර්මනන්ට් ඉන්වෙස්ටිගේටිව් ඔෆිස් එකක් ඒ වැඩසටහනක් ස්ථාපනය කරලා ඒට ස්කොට්ලන්ඩ් යාඩ් FBI කියන ඒ ආයතනත් සම්බන්ධ කරගෙන ඒ වගේම විශේෂ විමර්ශන කොමිසමෙන් ලැබෙන සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනව පමණක් නෙවෙයි නීතිපතිවරයා හරහා ඒ නියෝග ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට අපි බැඳී සිටිනවා. ඒ වගේම අපි ස්පෙෂල් කෝට් එකක් ස්ථාපනය කරලා විශේෂයෙන්ම පර්මනන්ට් හයි කෝට් ඇඩ්බා කියන එක ජූඩිකච පනත සංශෝධනය කරලා ස්ථාපනය කරලා වේගවත්ව මේ වැරදිකරුවන්ව නීති හමුවේ ඉදිරියට ගෙනෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ස්පෙෂල් පබ්ලික් ප්‍රොසිකියුටර්ස් ඔෆිස් එක අපි ස්ථාපනය කරනවා. ඒ හරහා අකටයුතුකම් නීති කඩකිරීම් සිදුවෙනකොට ඒ හා සම්බන්ධව පැහැදිලි පියවර ගැනීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්නට අපි කටයුතු කරනවා. මම මේ ඔබට කිව්වේ ගෞරවනීය අතිඋතුම් කාඩිනල් මැල්කම් රංජිත් ගරු හිමිපාණන් වහන්සේට අපි ලිඛිතවම ලබා දුන්නු වැඩපිළිවෙළ. නිකන් ලිඛිතව ලබා දුන්නා විතරක් නෙවෙයි මම මේ වැඩපිළිවෙළ වෙන කිසිම පක්ෂයක් කටයුතු කරන්නට පෙර හිතන්නටත් පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මේ කරන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ සභාගත කරලා හැන්සත්ගත කරලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු සියලු දෙනා මහමොලකරුවන් සහ එයට සම්බන්ධ වුණු සියලුම පුද්ගලින් සහ කණ්ඩායම් නීති හමුවට ගෙනවෙන්නව පමණක් නොවේ ඒ වැරදිකරුවන්ට උපරිම දඬුවම ලබා දෙන්නට අපේ රජයක් හරහා කටයුතු කරනවාමයි කියන එක අපි අතිඋතුම් වූ කාර්ඩිනල් මැංගල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඒ සියලුම අගරද ගුරුතුමන්ලා බිෂප්තුමන්ලා බිෂප් කොන්ෆරන්ස් එකට අපි බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරා. නමුත් අද මොකක්ද සිද්ධ වෙන්නේ? අද සිද්ධ වෙන්නේ විවිධ අය මැතිවරණය තුල දේශපාලන ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා එක එක බොරු නිර්මාණය කරනවා. දැන් පහුගිය දවසක බොරුවක් නිර්මාණය කරා කාඩිනල් හිමිපාණන් වහන්සේ මං කෙරෙහි විශ්වාසයක් නැහැයි කියලා පාස්කු ප්‍රහාරයේ සුළුමුළු හොයනවා. මම මතක් කරන්න කැමතියි පාස්කු ප්‍රහාරයේ විනාශ වුණු දේවස්ථාන තුනක් කොච්චිකඩේ කටුවා පිටිය ඒ වගේම මඩකලපෝ ජියොන් චර්ච් එක ඒවා පිළිසකර කිරීමේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරේ සංස්කෘතික ඇමතිවරයා හැටියට මමයි. සතියකට වරක් බිෂප් හවුස් එකේ කාඩිනල් හිමිපාණන් වහන්සේගේ අදාළ කාර්යාල භූමියේ එදා සතියකට වරක් අපි හමු වෙලා සතිපතාම ඒ විපතට පත්තුණු ඒ අහිංසක ජනතාවට සහන සැලසීම ඒ අයගේ
ජනජීවිත ශක්තිමත් කිරීම, ඒ අය වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීම, ඒ දේවස්ථාන පිළිසකර කිරීමේ වැඩ පිළිවෙලට අමතරව ඒ හැම දෙයක්ම අපි ක්‍රියාත්මක කරා. ඉතින් මම එකක් කියන්න කැමතියි. මේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ කරුණාකරලා ඡන්දයක් උදෙසා බොරු, මුසාව, මුලාව මේ පච දේශපාලනයේ ක්‍රියාත්මක කරන්න එපා. රටේ ජනතාව නොමග යවන්නට කටයුතු කරන්න එපා. මටත් මගේ තාත්තා හිමි වුණේ ත්‍රස්තවාදය නිසා. ඒ නිසා මතක තියාගන්න, අනිවාර්යෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ සුළමුළ සෙවීමේ වගකීම විනිවිද භාවෙන් යුක්තව, වගකීමෙන් සහ වගවීමෙන් සජිත් ප්‍රේමදාසත් මගේ කණ්ඩායමත් සමගි ජන බලවේගයත් අවංකවම බහර ගන්නවයි කියන එක මම ඔබ සිරු දෙනාටම පොරොන්දු වෙනවා. ඔය මාධ්‍ය හරහා යන බොරු, මුසාව, මුලාව, එක එක බොරු ප්‍රවෘත්ති ලබා දීම, දැන් අදත් බොරුවක් පචයක් නිර්මාණය කරලා මේ හැමදේම ඡන්ද ගන්න. මතක තියාගන්න 2019 ඔබව රැවැට්ටුවා. 2019 යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරනවායි කියලා මොකද ඒ අය කරේ? ඒ අය මේ රටේ කතෝලික ප්‍රජාව ප්‍රමුඛ ඒ සියලුම ආගමික නායකින් නොමග යවුවා. අද කරන්නට උත්සාහ කරන්නේ ඒ දෙයමයි. මතක තියාගන්න, සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැහැ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද නැද්ද කියන එක ඔබ සියලු දෙනාම දන්නවා. ඒ මහා සියදිවි නසා ගැනීමේ ප්‍රහාරයන් ඉෂ්ට සිද්ධ කරේ කවුද නංගම් කියන එක, ඒ අයට සම්බන්ධ අය මොන පක්ෂයේ අපේක්ෂකවරුන් හැටියට කටයුතු කරාද කියන එක මං ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක ඔබ සියලු දෙනාම දන්නවා. මේ ඉන්නේ බැටළු හැම පොරවාගත් වෘකයින්. මේ බැටළු හැම පොරවාගත් වෘකයින් උත්සාහ කරන්නේ නැවතත් වරක් කතෝලික ප්‍රජාව, කතෝලික ආගමික නායකත්වය, ඒ වගේම සමස්ත ජනතාව රවටන්නයි. මට හංගන්න දෙයක් තියෙනවා නම් මම ස්කොට්ලන්ඩ් යාඩ් එක ගෙන්නන්නේ නැහැ, FBI එක ගෙන්නන්නේ නැහැ, විදේශීය විනිසුරුවරුන් ගෙන්නන්නේ නැහැ. නමුත් මේ හැමදේම මම අතිගෞරවනීය කාඩිනල් හිමිපාණන් වහන්සේට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ දේ කරනවා 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 කරනවාමයි කියලා ලිඛිතව අස්සම් කරලා දීලා තියෙනවා. ඒ නිසා ත්‍රස්තවාදයෙන් බැටකාපු සජිත් ප්‍රේමදාසට කවුරුත් උගන්වන්න අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදීන්ගේ කුමන්ත්‍රණවල සුළමුළ හොයන ආකාරය මම ඒ කටයුත්ත අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේටදී දීර්ඝව මම කතා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 13ක් තිබෙනවා. රාලේ කොට්ටාස 13ක් තිබෙනවා. වසම් 1177ක් තිබෙනවා. මේ වසම් 1177 තුල කුඩා ගම් නගර තියෙනවා 3013ක්. මම ඔබට පොරොන්දු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමතුන්ගේ සුරපුරයක් බවට පත් කරනවා. නව තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. මේ ආසන 13ම තොරතුරු තාක්ෂණ උද්‍යාන අපි ආරම්භ කරනවා. ජාතික වැඩපිළිවෙල 10,00,000ක් නව ව්‍යවසායකින් ආරම්භ කිරීම. හැකියාව, දක්ෂතාවය, කඩිසරතාවය, කැපවීම, අධිෂ්ඨානය තියෙන
ඒ ඕනම තරුණයෙකුට පුළුවන් මේ දස ලක්ෂයක් ව්‍යවසායකින් නිර්මාණය කිරීමේ වැඩසටහනට ඇතුළු වෙන්න. තොරතුරු තාක්ෂණ උද්‍යාන 13ක් ආසන 13 ස්ථාපනය කරලා ඒ තුලින් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය නව ව්‍යාපාර new business startups අපි ක්‍රියාත්මක කරමු. ඒ වගේම මේ ආසන 13ට පළවෙනි පියවර හැටියට අලුතෙන්ම නිෂ්පාදන කර්මාන්ත ශාලා 13ක් අපි ආරම්භ කරමු. ඒ වැඩපිළිවෙල තුලින් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විධිමත් විසඳුමක් ලබා දෙනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ආයෝජන කලාපවල BOI zone වල සේවයේ නිරත වී සිටින ඒ සියලුම මහත්ම මහත්මීන්ට මම පණිවිඩයක් දෙන්න කැමතියි. පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 25,000 බවට පත් කරන නීති රීති රෙගුලාසි ගෙනෙන එක රටට පොරොන්දු වෙලා තිබෙන එකම පක්ෂය එකම බලවේගය සමගි ජන බලවේගය. එනිසා මතක තියාගන්න අපි කරන්න ඕන කර්මාන්ත ශාලා පුච්චපු අයට වරම ලබා දීම නොවේ. කර්මාන්ත ශාලා බිහි කරපු විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහන යටතේ අපේ රටට ශක්තිය ලබා දුන්නු එවන් වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමයි අපේ රටේ ජනතාවගේ යුතුකම කියලා මම හිතනවා. එනිසා ආදරණීය ඔබ සියලු දෙනාට මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා ගම්පහ දිස්ත්‍රික්කයේ වර්තමානයත් අනාගතයත් සමස්ත ජනතාවගේ වගකීමත් අපි බාර ගන්නවා. ජාති ආගම් කුල මල පන්ති පක්ෂ බෙදෙන් තොරව ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන ඔබ සියලු දෙනාම සුඛිත මුදිත කරනවා. ඔබ සියලු දෙනාටම රැකවරණේ ආරක්ෂාව ශක්තිය ලබා දෙනවා. අපේ මාතෘභූමියේ එක්සේ සත්භාවය තහවුරු කරමින් හැම ජාතියක්ම හැම ආගමක්ම හැම ජනකොට්ටාසයක්ම බෙදලා වෙන් කරන්නේ නැතුව එක අම්මගේ තාත්තා එක අම්මා තාත්තගේ දුවා දරුවන්සේ මේ සියලු දෙනාටම සිංහල හෝ වේවා දමිල හෝ වේවා මුස්ලිම් හෝ වේවා බර්ගර් හෝ වේවා බෞද්ධ ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාමීය හින්දු හෝ වෙනත් ආගම් මේ සියලු දෙනාම එක්සේ සත් කරන මුළු රටම එකමුතු කරන එකමුතුකම තුළින් රට ගොඩනගන දුරකථනය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරවන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා. සමගි ජන බලවේගයට, සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට, දුරකථනයට, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට, මාතෘභූමියට, රටේ 120,000 ජනතාවට ජය වේවා, ජය වේවා, ජය වේවා.